අයිබෝවන් සල්සිිකිෂන් YouTubeු චනල් එකට සියලු දෙනාම ගොඩාරියක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් ඔයගොල්ලොන්ට ලේසියම්ම හදාගන්න පුළුවන් වීඩියෝ එකක් අරගෙන මම මම අද හදන්නේ පරිප්පු තෝසේ ගිහිම් බලමු කොහොම ද හදන්නේ මොනවද ඕන වෙන්න කියලා. මුලින් අපිට අවශ්‍ය වෙනවා පරිපුග්‍රෑම් දෙසීයක්. ඒ වගේම බිත්තර දෙක්කාක් හීනියට කපාගත් ලෝනු සහ අමුමිරිස් කරපිංචා පොල්කිරි ස්වල්පයක්. පොල්කිරි අවශ්‍යම නෑ පොල්කිරී වෙනුවට අපිට වතුර වුනත් මේකට යොදාගන්න පුළුවන්. මම දැන් මුලිම්ම කරන්නේ පරිප්පු එකට බිත්තර දෙක කරල දාගන්නවා. මේවිතියට බිත්තර දෙකත් එකතු කරගත් පස්සු මව මේකට එකතු කරනවා කහකුඩු තේහැති භාගයක් ඊට අමතරව ලුණුස්වල්පයකුත් එකතු කරනවා දැන් මම අපේ පරිපු නිිශ්‍රණය බෙන්ඩර් කරගන්නයි හදන්නේ එහෙනම් අපි බෙන්ඩර් කරගෙන එමු මේ තියෙන්න්නේ අපි බෙන්ඩර් කරංආාපු අපේ පරිපපු මිශ්්‍රණය දැන් මම්ම හීනියට කපාගත් ලෝනු සහ අමුමිරිස් ඒ වගගේම හීනියයට කපාගගත් කරපිංචා අපේ පරිප්පු මිශ්්‍රණයට එකතු කරනවා දැන් අපි අපේ පරිල්පු මිශ්ණය හොන්ඳින් මේ විදියට කවලංකර ගමු හොඳින් මේ විදියට කවලංකරගත් පස්සු මම මේකට එකතු කරනවා පොල්කිරි මට අපේ පරිප්පු තෝසය පදදම හදාගන්න පොල්කිරි මිල්ලීටර් හැටක් ගිය ඒක ඔයාලගේ පදමානෝ වෙනස් වෙන්න පුළුවන්. මේ අපේ පරිප්පු තෝසය පදම තියෙන්න්න ඕනේ වැඩිය උකුත් නැට්ටි වැඩිය දිියඩුත් නැට්ටි සාමාන්‍යය තියෙන්නඕනේ පදමක්. මේ තියනෙ අපේ පරිපපු තෝසය පදම එහෙනං අපේ මේ ටික හදාගෙන එමු මුලින්ම අපිත් තැටිය රත්වෙන්න තියලා ඒකට තෙල් බිඳුවක් විතර යොදාගමු දැන් අපි අපේ පරිප්පු මිශ්ෂණයෙන් හැඳී එකහමාර්ගානය දමමින් අපේ පරිප්පු තෝසි ටික හදාගමු හරිම ලේසි ඉතාමත් ඉක්මනින් හදාගන්න පුළුවන් ඒ වගේම ගොඩාරිියක් රස්සයි මට පුංචි දෙයක් අමතක වුණා පරිප්ව එක බෙන්ඩර් කරගන්න කාලින් විනාඩී දහයක් විතර පරිප්ව එක ටිකක් පෙන්ගෙන්න්න දෙන්න ඊට පස්සු බෙන්ඩර් කරගන්න කිසිම පිටිවර්ගයා පාවිච්චි කරන්නේ නැතිව ඉතාම ටික්මනින් හදාගන්න පුළුවන් රෙසිපියකත් තමයි අපේ මේ පරිප්පු තෝස කියන්නේ ඒ වගේම මේ රෙසිපියක්ක ගොඩාක් රසවත් ඒ වගේ පෝෂදායි ප්‍රෝටීන් බහුල ආහාරයක් කායබහුල ඔබට ඉතාමත් වැදගත්වෙයි කියල මම හිතනවා මේ රෙසිපියක මම හැමවෙලාවෙම උත්සාහ කරන්නේ මගේ රෙසිපි බලන ඔයාල්ලට වැඩි වේදමක් යන්නේ නැතිව ඉතාමත් ඉක්මනින් හදාගන්න පුළුවන් කෑම ඔයාලට අරංගෙන්න්න මම හිතනවා ඔයාලට මේ රෙසිපියක්ක ගොඩක් වැදගත් වෙයි කියලා පරිප්පු සහ බිත්තර. මේ අමුද්‍රාවක විතරමයි අපිට ඕනේ පරිප්පු තෝසයක හදාගන්න මං ඉස්සෙල්ලා කිව්වවාගේ පොල්කිරිනං අපිට අවශ්‍යම නෑ කැමතිනම් ෆෙෂ්මිල් කුණත් පවිච්චිකාන පුළුවන් ඒ දෙකම නැත්තාං. අපිට වතුරෙන් වඋනත් මේ තෝසයක හදාගන්න පුුවන්. වෙනසකටත් එක්ක පරිපු තෝසයක ට්‍රයිකල බලන්න ට්‍රයිකල බලලා අනිවායම කමෙන්ට් එකක් දාන්නත් තමත කරන්න එපා වෙනද වගේම ඔයාල මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාරෙන්ම ලයික් කරන්න ඒ වගේම ඔයා ලගේ වටිනා අදහස් මට කමෙන්ට් කරන්නත් අමත කරන්න එපා සන්ඳසිිකිච්චන් යෝටෝප් චනල් එකට ඔයා අලොච්ජාලුවෙක් නං අනිවාරෙන්ම සබස්ක්‍රයිප් කරන්නත් අමත කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි හමුවමු මගේයාලුව පරිස්සමෙන් ඉන්න